විරමෙන් අනතුරු නැවතත් අපි සම්බන්ධ වෙන්නේ සීත පියුම් විලත් එක්ක. අරුණි, මේ දැන් අපි මේ කාලෙදි කෑමක් කන්න ගියත්, ඇඳුමක් අඳින්න ගියත්, අඩුම තරමේ හුස්ම ගන්න ගියත් අපි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන අපේ ශරීර සෞඛ්‍යය ගැන. ඉතින් අපි ඒ දේ ගැන එකපාරක් නෙමෙයි 10000 වතාවක් කතා කරත් කිසිම වෙලාවක අඩුපාඩුවක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසාම ඔබ වෙනුවෙන් අපි වෙන් කරපු සුවර්ණ විශේෂාංගයටයි දැන් සූදානම්. ආරාධනා කරේ සුපුරුදු විදිහටම ආයුර්ද වෛද්‍යාචාරිණී ගීතා ජානකී හේරත් වෛද්‍යතුමියට. අයිවන් සුබෝදෑසනක්. සති දෙකකට ඉතර පස්සේ අපි වෛද්‍යතුමිය මුණ ගැහෙන හින්දා ඔබටත් බොහෝ ගැටලු ඇති වෛද්‍යතුමියගෙන් විමසන්න. දුරකථන විවෘතයි ඔබට 0115 209 209 අපි අපේ කතා බහ අතරතුරදී ඔබේ ගැටලු වලටත් අවස්ථාව ලබා දෙනවා. ඉතින් අද දවසේ මේ දරුවන් සම්බන්ධයෙන් කතා බහ කරනකොට අපි කලින් මේ ජ්‍යොතිර්වේදය පැත්තෙන් වාස්තු විද්‍යාව පැත්තෙන් ඇයි දරුඵල ප්‍රමාද වෙන්නේ අහිමි වෙන්නේ කියන කාරණා පිළිබඳව පැහැදිලි කරා. කායික මානසික භෞතික තත්ත්වයන් මේකට හේතු වෙන්නේ කොහොමද කියන කාරණයට කතා කහ කරන්න පුළුවන් හොඳම ආයුර්ද වෛද්‍යතුමිය තමයි අද දවසේදී අපි සම්බන්ධ කරගන්න. මොකද පාරම්පරිකව ඇර තියෙන දැනුමත් එක්ක ආයුර්වේද වෛද්‍ය සභාවේ අනුමැතිය තිබෙනවා. ඒ වගේම ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පිළිබඳවත් හොඳ හැදෑරීමක් කරලා මේ දෙකෙහිම සංකල්පනයක් විදිහට තමයි ඇය මේ කාරණේ දැන් වසර ගණනාවක් පුරාම මව්වරුන් බොහෝ දෙනෙක් බිහි කරලා තියෙනවා. අපි ඇත්තට වසරකට කොපමණ ප්‍රමාණයක් ඇය නිසා මව් පදවිය ලබනවාද කියන කාරණයට හොඳම උදාහරණ අපි සියසින්ම දැක බලාගෙන තිබෙනවා. අපි මේ දේවල් ඔබටත් පියුම් මිල වැඩසටහන හරහා පෙන්වුවා. ඉතින් ඒ විශ්වාසයත් එක්ක තමයි ඔබට නිවැරදිම දේ ලබා දෙන්න ඔබේ බලාපොරොත්තුවට අපි දන්නවා ගොඩක් වෙලාවට මේ දරුවෙක් නැහැ කියන අඩුව පුරවා ගන්න ඕනෑම දෙයක් කරන්න අපි ඕනෑම වෙලාවක පෙළන. මොකද ඒක අපේ ජීවිතේ අත්‍යවශ්‍යම වෙන කාරණයක් කියන්නේ. ඒ නිසා හරි දේ ඔබ දැනගන්න එක විශේෂයෙන් ඔබට වැදගත් නේද? තමයි විශ්වාසනතු අපි දන්න ඔබ පියුම් මිලේ සුවර්ණත් එක්ක එකතු වෙන්නේ ඒ විශ්වාසයෙන් තමයි වෛද්‍යතුමිය ඔබට මුණ ගැසෙන. අතර වෛද්‍යතුමිය වර්තමානය පිළිබඳ කතා බහ කරනකොට මේක නිකන් අර සාමාන්‍ය උණක් හෙම්රිස්සාවක් වගේ තත්යකට පත් වෙලා තිනා දරුවන් නොමැතිකම. ඇයි සමාජයේ මේ තරම් පිරිසකට මේ තරම් දරුවන් නොලැබී යාම මත්සරුභාවයට පත් වෙන්න හේතුවක් වෙලා ඇත්තේ? ඔව් අරුණි, ඇත්තටම දැන් පුදුමාකාර විදිහට දරුඵල අහිමියා ඉන්නවා. දැන් මේ 2018 මේ වසර 2020 වෙනකොට සාමාන්‍යයෙන් විවාහක පවුල් 10ක් ගත්තොත් එක පවුලකට තමයිලු දරුවෙක් ඉන්නේ. ඒ විදිය වාතාවරණයක් තියෙන්නේ. ඉතින් ඒකට මේ අපි ගන්න ආහාර රටාව, අපේ ජීවන රටාව, අපි කායික මානසික ආතතිය, ඒ සියල්ලක්ම බලපානවා. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අරුණි, ගොඩක් වෙලාවට අපිට රෝගයක් හැදුනට පස්සේ ඒක සුව කරන එකට වඩා මේක වළක්ක ගන්න, දරුවෙක් ලබා ගන්න නැත්නම් අද සමාජයේ බොහෝ වෛද්‍යවරුන් බොහෝ වෙලා ඉන්නව මදසරුභාවය සඳහා ප්‍රතිකාර කරන්. ඇත්තටම මම කැමති ඒ තැනට යන්න කලින් ඕගොල්ලෝ ගෙදරදී ඉඳලම මේක දැනගන්න ඕන. විවාහ වෙන්න කලින් ඉඳන් දෙමව්පියෝ දැනුවත් වෙන්න ඕන දරුවාගේ ක්‍රියාකලාපය ගැන. ඒ වගේම තමයි දරුවා දැනවත් වෙන්න ඕන විවාහ වෙන්න මාස 3කටවත් කලින් අපි ඇඟ කොහොමද අපේ සකස් කරගන්නේ කියන. ඉතින් මම ගොඩක් කැමතියි කියන්න අරුණි, ගොඩක් වෙලාවට අපි ගන්න ආහාර පාන අපි වැරදි විදියට ආහාර අනුභව කරනවා. ඒ කියන්නේ සමහර වෙලාවට කෑ පිට කනවා, උදේ ආහාරය කාලා ආයි පැය භාගයක් යන නිසා තව දෙයක් කනවා. ඒ වගේ ආහාර ගැනීම, ඒ වගේ තමයි ආහාර නොගැනීම. අද සමාජයේ බොහෝ ලෙස තියෙන්නේ අරුණි ආහාර නොගැනීම. කාර්ය බහුල සමාජයක් නිසා උදේ පාන්දර වැඩට යනවා, කාන්තාව විශේෂයෙන් ආහාරයක් ගන්න, ගෙදර අයට කෑම ටික ලෑස්ති කළා, තමන්ගේ මහත්තයාට තමන්ගේ අම්මලාට ඒවා හදලා තියලා යනවා, අරය කලබලයට ඇඳගෙන දුවනවා, එයා ගැන හිතන්න. ඒකට ක්ෂණික ආහාරයක් පමණයි. ක්ෂණික ආහාරයක් පමණයි. පෝෂ්‍යදායී ආහාර වේලක් ගන්න ඕන. බලන්න ඒ කාලේ අපේ දෙමෝපියන්ට මුණ තරම් දරුවෝ හිටියද? නේ 9-10 හිටියා. ඒගොල්ලෝ මහත්තයා රස්සාවට ගිහිල්ලා මුදල් ගෙනත් දුන්නා. සරල ජීවිතයක් තමයි ගත කරේ නේද? ඒ ජීවිතය අද නැතිකම නිසා තමයි මේ බොහෝ මේ තත්ත්වයට භාජනය වෙලා තියෙන්නේ. අනිත් එක තමයි අරුණි, වස විස සහිත ආහාර අපේ ශරීර ගත කරගත්තාම අපි ගෙදර හදලා කෑම ටිකක් කන්න කැමති නැහැ. කොයි වෙලාවෙත් දුවලා ගිහිල්ලා කඩෙන් ගේනවා. ක්ෂණික දේවල් කන්න කැමති. මෙන්න මේ කම්මැලිකම නිසා, ගෘහණියගේ මෙන්න මේ කම්මැලිකම නිසා අද බොහෝ දෙනාට මේ ප්‍රශ්නෙට මුහුණ පාන්න සිද්ධ වෙලා තියෙනවා. විවාහ වුණාට පස්සේ මහත්තයවත් නම්ම ගන්නවා කඩෙන්ක. දෙන්න එක ගිහලා අද ඩින එකක් අද ලන්ච් එකක් කියලා යනවා. අන්තිමේදී මදසරුභාවයෙන් පෙළනවා. එතනදී වෙන්නේ අරුණි, ගොඩක් වෙලාවට අපි ගන්න ආහාරයේ රසය
අපි ගන්න ආහාරයේ රස ධාතුව තමයි අපේ ශාරීරිය පෝෂණය කරන්න මුල් වෙන්නේ. අපේ සියලුම ඉන්ද්‍රියයන් ශක්තිමත් කරන්න, ඉන්ද්‍රිය ක්‍රියාවලිය හරියට කරන්න, කාන්තාවගේ නම් අසුද්ධ වීම, හෝමෝන් ක්‍රියාකාරීත්වය හරියට වෙන්න නම් අපි ගන්න සමබල ආහාර වේල වටිනවා. එතනදී අපි සමබල ආහාර වේලක් ගත්තාම ඒ ආහාරයේ රසය ඒ කාලේ ආයුර්වේදයේ උගන්වලා තිනවා ෂඩ්රසයෙන් යුත් ආහාර වේලක් ගන්න කියලා. අද ෂඩ්රසයකුත් නෑ, විවිධ වර්ණවලින් දන්නෙත් නෑ. ඉතින් අතීතයේ අපේ මුතුන් මිත්තෝ ඇත්තටම ෂඩ්රසය කියලා මොනාද ගත්තේ? උදේ පාන්දර නැගිටලා කොළ කැඳේක බිව්වා, දවල්ට පුල් සම්බෝලේ. පුල් සම්බෝලේ හරියට හදාගන්න හැටි අද දන්නවා. ඔයතුන් අපි ඔය ආහාර රටාව පිළිබඳ කතා බහ කරමු. ඉතාමත් වැදගත් වෙනකට අපි ආවේ. ඊට කලින් අපිට දුර කතා නැවතුමක් තියෙනවා නේද? ඉංග්‍රීසියෙන් දුලීකා, ආයුබෝවන්. සුබ උදෑසනක් දුලීකා, කියන්න මොකද ප්‍රශ්නේ ඔබතුමියගේ? සුබ උදෑසනක්. මේ මට දැනගන්න ඕනේ, දැන් මම බැඳලා අවුරුදු 2ක් තරම් ආරක් වෙනවා. ඔව්. තාම බබාලා නැහැ. ඔව්. මොකද්ද ඔයාගේ තියෙන ගැටලුව? සාමාන්‍යයෙන් ගර්භාෂගත රෝගී තත්ත්වයක් තියෙනවද? ක්‍රමවත් මාසුද්ධ වීම තියෙනවද? දැන් බැඳලා මුල් අවුරුදු දෙවෙනි අවුරුද්දේදී මේ නැබ්බත් ප්‍රතිකාර කරන්න ගියා. පස්සේ මම කිව්වා ෆයිබ්‍රොයිඩ්ස් තියෙනවා, මේ අයින් කරන්න ඕන කියලා. ඔව්. ඒක ඒ ඔපරේෂන් එකක් කළා, ඒක අයින් කරා. ඔව්. ඉතින් ඔව්, දැන් මේ 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 කාන්තාවට දරුපල තියෙන්න පුළුවන් කාන්තාවක්. මොකද මෙයාගේ තියෙන ප්‍රශ්නේ අර ෆයිබ්‍රොයිඩ් එක. ෆයිබ්‍රොයිඩ් එක ඇති වෙන්නේ ගොඩාක් වෙලාවට අපි ගන්න අධික තෙල් ආහාර නිසා. රක්ත ගුල්ම රෝගය ගර්භාෂගත අර්බුද කියලා තමයි ආයුර්වේදේ හඳුන්වන්නේ. මෙතනදී මේ තත්ත්වය ඇති වෙනකොට සාමාන්‍යයෙන් මස් ලේ පිරිච්ච තද ගෙඩියක් තමයි ඇති වෙන්නේ ගර්භාෂය ඇතුළේ. ඒතර ශල්‍ය කර්මයක් කරාම කරන්නේ එතනින් ඌරලා එක අයින් කරනවා. එතකොට අරුණි, අපි ගහක් කැපුවොතින් මුල හරන් නැතුව එතනින් ආය ගහ ලියලනවා. එතකොට අන්න එවැනි තත්ත්වයක් මේ කාන්තාවට ලක් වෙන්න පුළුවන් ඉදිරියේ. අනිත් එක ගර්භාෂය අභ්‍යන්තර තියෙන සෙන්සිටිව් ගතිය නැහැ. එතන තියෙන්න ඕන ජල පදාර්ථ වැඩියෙන්, සෙම් ප්‍රදාර්ථ වැඩියෙන් ඇලෙන ගතිය නැහැ. ඒතනදි මට කියන්න පුළුවන් එයාගේ ගර්භාෂය ඇතුලේ ඇසිඩ් ගතියක් තියෙනවා. ඒක මුල් වෙනවා. අනිත් දේවල් හරියට තිබුණාට, ඩිම්බ හරියට පිට වුණාට ඒ දේ වෙන්න ඕනේ කියලා. ඔව්, තව අමුතුමක් තියෙනවා අපිට වවුනියාව ඉඳන් රසික කතා කරන්නේ. සුබ උදෑසනක්. සුබ උදෑසනක්. මම වයිසියක් එකක් ගන්න පුළුවන්. අවස්ථාව තියෙනවා කියන්න ගැටලුව. ඔව්, සමහර වෙලාවට දරුවෝ ඔයාගේ ගර්භාෂගත උෂ්ණාධික ගතිය වෙන්න පුළුවන්. එක්කෝ එන්ඩෝමෙට්‍රියම් එක කඩලා යෑම නියොතනදි වෙන්නේ. ඒ කඩලා යෑමදී ඒ ඇතුළත තියෙන තද ගතිය වෙන්න පුළුවන්. ඒ කියන්නේ පොඩ්ඩක් ඉස්සෙල්ලා පිට වෙලා ඊට පස්සේ පිට වෙනවා. ඒ පිට වෙනකොට වේදනාවක් එනවා. තදබල වේදනාවක් එනවා නම් කොයි එකටත් ස්කෑන් පරීක්ෂණයක් කරලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ මෙත සායනෙට ආවොත් නාඩි පරීක්ෂා කරලා බලලා කියන්න පුළුවන් ගර්භාෂගත ගෙඩියක් තියෙනවද, එහෙම තත්ත්වයක්ද කියලා. ඉතින් දරුවෙක් නැති නිසා ඒ සඳහා සැලකිලිමත් වෙන එක වඩාත් ඔව්, අර වෛද්‍යමික වගේ පරීක්ෂා කරලා බලලා තමයි නිවැරදිව මොකද්ද කියලා රෝගය හඳුනාගෙන ප්‍රතිකාර කරන්න හැකියාව තිබෙන්නේ. ඒ වෙනුවෙන් අපි මතක් කරන ඔබට පුළුවන් වෛද්‍යමිකට කතා කරන්න 011-2-706-615, 011-2-706-615, 0774-32-59-52, 0774-32-59-52 තමයි දුරකථන අංක ජීවක වේද නිවසේදී වෛද්‍යමිය මුණ ගැහෙන අවස්ථාව තිබෙනවා. වෛද්‍යතුන්, අපි අර කතා බහේ හොඳම හරිය හිටිය. දැන් අද දවසේ විශේෂයෙන් අපි මේ කතා බහ කරන්න ඇවතුම් පැවතුම් කොයි ආකාරයෙන්ද අපි ගන්න මේ ආහාර මදසරු භාවයේ ඇතිවීමට, දරුපල අහිමිවීමට ප්‍රධානම හේතුවක් බවට පත්වෙන්නේ කියන කාරණේ අර ෂඩ්රසය පිළිබඳ කතා බහ කරද්දී අතීතයේදී මේ වගේ ප්‍රශ්න නැත්තේ දරුවන් සම්පතක් විදිහට දරුවන් අර වයිතුමෙක් වගේ 9 10 11 12 අපේ පවුල්වල හිටියේ. එතකොට අද වෙනකොට එක දරුවෙක් හදාගන්න මේ තරම් අමාරු වෙලා තියෙන්නේ ඇයි කියන කාරණාවත් එක්ක මේ ආහාර රටාව අපි කතා කරමු, මතක් කරමු නැවතත්. අරුණි, දැන් ගොඩක් වෙලාවට තමන් කොටන ගොයම් කුඹුරු වල හාල් තමයි ඉස්සර කාලේ
කාලෙ කන්නේ. රතු කැකුළු හාලේ බතුයි පොල් සම්බෝලයි. මේ පොල් සම්බෝලේ ෂඩ්රසය. ෂඩ්රසය කියන්නේ රස හයක්. අපේ දිවට ඒ රස හයම දැනෙන තැන් තියෙනවා. ඒ කියන්නේ ලුණු රස, ඇඹුල් රස, කහට රස, කහට රස, තිත්ත රස, කසාය රස, පැණි රස. මේ රසවල් හයම තියෙනවනේ බලන්න පොල් සම්බෝලේ. දැන් හදන පොල් සම්බෝලේ නේ. ඒ කියන්නේ ලුණු ටිකක් දැම්ම, මිරිස් ටිකක් දැම්ම, දෙහි ටිකක් දැම්ම ගත්තා. ඕක නිමිනි පොල් සම්බෝල. ඉස්සර කාලේ අපේ මුතුන් මිත්තු හැදුවේ ඒකට ඉඟුරු පොඩ්ඩක් දානවා. සුදු ලුණු බිකක් දානවා. එතකොට රතු ලුණු දානවා. එතකොට තව කරපිංචා දානවා. එතකොට දෙහි දානවා. පොල් ලුණු ඔය ඔක්කොම එකතු වුණාට පස්සේ ගම්මිරිස් ඔය ඔක්කොම එකතු වුණාට පස්සේ අර ෂඩ් රසය අමුතුම රසයක් එනවා මේ සම්බෝල. එතකොට රස නහර පිනා යනවා මේ ෂඩ් රසය යුක්ත ආහාර වේල. අපි රසය තමයි ඉස්සෙල්ලාම රක්තේ බවට හැරෙන්නේ. අපි ඒ ආහාර වේල රසෙන් ගත්තොතින් ඒ රස නිසා රක්තය පිරිසිදු වෙනවා. අන්න අපේ ලේ පිරිසිදු වෙනවා. ඊට පස්සේ රස රක්ත මාංශ මේදස් අස්ති මජ්ජා ශුක්‍ර. එතකොට ශුක්‍රාණුවක් තමයි ජීවයක් උපද්දවන්න මුල් වෙන්නේ. ඒ වගේම කාන්තාවකගේ ඩිම්බයක්. එතකොට ආහාරයේ රසය මුලින්ම හරියට වැටුන් නැති වුණාම කොහොමද අර සප්ත ධාතුගත වීම වෙන්නේ? හරියට වෙන්නේ. ඒ පුද්ගලයාගේ මුල ඉඳලාම කෑම රටාව වෙනස් වීම මත ශරීර ශක්තිය අඩු වෙනවා. අවසානයේදී ශුක්‍ර ධාතුව හරියට නිෂ්පාදනය වෙන්නේ. අද සමාජයේ ගත්තොත් පුරුෂ පක්ෂයේ ඉන්නෝ 70%කට කිට්ටු වෙන්න මදසරුභාවයෙන් පෙළෙනවා. මුල ඉඳලා හදන්න ඕන දේවල්. ඒ වගේම තමාරුනි මිසි අපි හිතනවා දැන් හොඳට කන කෙනෙක් ඉන්නවනම් මම හොඳ ආහාර වේලක් ගන්නවා, හොඳට සමබල ගන්නවා. ඇයි මට වෙන මට මොකද වෙන්නේ? අන්න එතකොට මානසික ආතතිය. ඒ මනසෙන් ගන්න රසය. ඒ කියන්නේ අපි මනසේ නොයෙකුත් ව්‍යාකූලතා තියෙනවා, නොයෙකුත් ප්‍රශ්න තියෙනවා, මානසික ආතතිය වගේ දේවල් වලින් අපේ එන්නේ ඒ රසය දූෂණය වෙනවා. එතකොට ඒ රසය රක්තය දූෂණය කරාම මොකද වෙන්නේ? අපේ හෝමෝන් වෙනස් වෙනවා. රක්තය දූෂණය වෙනවා මානසික ආතතිය නිසා හෝමෝන් වෙනස් වෙනවා. එතකොට අපි කායික මානසික දෙපැත්තම ලැදෙනවා. ඔන්න උතනින් අපි මුදව ගත්තා නම් ඇත්තටම මේ රටට ජාතියට වෙන හානිය දැන් එන්නෙන්නම දරුවෝ නැති වෙලා යනවා. ලංකා ලාංකිකයෝ කියන පිරිස නැති වෙලා යනවා. ඒකෙන් අපිට වළක්ව ගන්න පුළුවන් නම් ඇත්ත වශයෙන්ම ලොකු දෙයක් මේ දේවල් අපි ලැබෙන්න ඉන්න දරුවන්ට, ඒ කියන්නේ පාසල් යන දරුවෝ මට්ටමේ කාලේ ඉඳලා අපි ඒ දරුවට දෙන්න ඕනේ. මුල ඉඳලම දෙන්න ඕනේ. ඒ වගේම විවාහයට පත් වෙන කාන්තාව මොකද්ද හිතන්නේ? ලස්සනට වෙඩින් එක ගන්න ඕන, ඇඟ ෂේප් කර ගන්න ඕන. නමුත් පෝෂණය ගැන හිතන්නේ නැහැ. විවාහ වුණ ගමන් ඊට පස්සේ මහත්තයා එක්ක ඩින ලන්ච් වලට එළියට. ඊට පස්සේ ගෙයක් දොරක් හදන්න ඕන, වාහනයක් මිලදී ගන්න ඕන, ආර්ථික ස්ථාවරතනකට ආව පස්සේ අපි දරුවෙක්. එතකොට සමාජය. දැන් ඒක හිතන්නේ නැතුව අතීතයට යන්න ඕන දැන් ජනතාව. අපේ මුතුන් මිත්තන්ගේ කාලෙට යන්න ඕන. බැඳපු ගමන් දරුවෙක් ගැන හිතන්න ඕන. අනිවාර්යයෙන්ම දැන් අපි ඔය හිතන්නේ දැන් වර්තමාන හිතන්නේ පස්බෝ රස තියෙන නෙල්ලි ගෙඩි වල විතරයි කියලා. බලද්දි පොල් සම්බෝලේ හරියට හදුවොත් එහෙම පස්බෝ රස තියෙන ෂඩ් රසය තියෙනවා. ඉතින් දැන් වෛද්‍යතුමනි දැන් අපි සමානෙන් ගොඩක් කතා වෙන දේවල් තියෙනවා. අපේ ගෙවල් පැත්තේ ડોක්ටර්ගෙන් බෙහෙත් ටිකක් ගත්තොත් තමයි මට සෙම හොඳ වෙන්නේ. තුවාල එකට බෙහෙත් දාන්න ගියත් එහෙම තමයි. ඒ විදිහට අපි වර්ගීකරණය කරගෙන තිනවා වෛද්‍යවරුන්. ඒතොර මේ කාරණාවෙදිත් අපි අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් තෝරාගත යුතුමයි නේද? ඔව්. ගොඩක් වෙලාවට මදසරුභාවය කියන්නේ ලෙඩක් නෙමෙයිනේ. එතනදී අද වෛද්‍යවරු බොහෝ වෛද්‍යවරු ඉදිරිපත් වෙලා ඉන්නවා මේ රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර කරන්න. නමුත් ඇත්ත වශයෙන්ම අරුණි මට මම කැමති මේ රටට ජාතියට දරුව වැඩි වෙන්න මේක ගමන් මාර්ගයේ තමන් ගත යුතු මොකද්ද කියන එක කියන්නේ. නමුත් මේක මාපියාවක් වෙලා දැන් ජීවනෝපායක් ගොඩක් මුදල් උපයන පැත්තකට හරවගෙන වෛද්‍යවරු මේ අසරණ රෝගීන් අසරණයි ඒ වෙලාව. ගොඩක් අසරණ. දරුවෙක් නැත්තම් ඒ ගෙදර කිසිම කලෙලියක් නැහැනේ. ඒ තත්ත්වෙටපත් වෙලා ඉතින් කොහේ හරි යනවා. තියන හැමදේම විකුණනවා. අන්තිමේ අපිටත් සුව කරන්න බැරි තත්ත්වයට පත් වෙලා තමයි අපි ළඟට එන්නේ. ඩිම්බ කෝෂ අවුල් කරගෙන, ගෙඩි වැඩි කරගෙන නන්නත්තර වෙලා එන්නේ. ඒ වගේ තත්ත්වයට භාජනය වෙන්න එපා. අර කලින් ජ්‍යොතිෂ්‍ය මහත්තයා කිව්වා වගේ තමන්ගේ හඳහනත් බලන්න ඕන. අපේ පෙර කරපු අකුසල් නිසා අපිට මේ වගේ තත්ත්වවල. එතකොට අපි ඒකටත් ආවරණය කරගෙන මේ වගේ ප්‍රතිකාර කරන්න ඕන. එතකොට දෙපැත්තෙන්ම අපිට තියෙනවා සුවයක්, සහනයක්.
එරි විදිහට කරන්න ඕනේ. හිම නැතුව ගියොතින් අමාරුවේ වැටෙනවා. විශේෂයෙන්ම විස ශරීර කරගත්තොතින් රස ධාතුවේ පටන් අරගෙන ශුක්‍රාණුව දක්වාම විනාශ වෙන්න පටන්. අපි එන්නතක් ගත්තත් අපි කල්පනාවෙන් ගන්න ඕන. අපි දැනගන්න ඕන මේකේ හැදෙන වස විස අපේ ශරීරයට බලපාන ආකාරය. අපේ ඉන්ද්‍රියන් දුර්වල වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි පණින්න පෙර හිතා බැලුවොත් හොඳයි කියලා කියන්නේ. ඔව්, අර ඒ කාරණාවත් එක්කම තින්න ගොඩක් ලට අපි අහලා තිනානේ, ගිලෙන්න යන මිනිස්සයා පිදුරුගහෙත් එල්ලෙනවා. ඉතින් මේ හින්දා මේ වගේ තාතික විශේෂ මේක අති සංවේදී කාරණයක් තමන්ට දරුවෙක් නැහැ කියන තැනදී දරුවෙක් ලැබෙනවා කිව්වොත් ඕනෑම දෙයක් කරන්න, ඕනෑම ප්‍රතිකර්මයක් කරන්න, ඕනෑම වෛද්‍යවරයෙක් වෙත යොමුෙන්න යනවා. ඒක ස්වභාවික හැඟීමක්. නමුත් අර වෛද්‍යතුමිය කිව්වා වගේ නිවැරදි දේ අපේ ජීවිතේට හරි දේ විශ්වාසයෙන් එකතු කරගත්තේ නැත්නම් පසුකාලීනව මේ තමන්ට තියෙන සමකට සුළු රෝගී තත්යක් එන්න පුළුවන්. හැබැයි ඔබ ඒට මුලදීම ගන්න ප්‍රතිකාරයේ යම් වැරද්දක් සිද්ධ වුණොතින් පසුකාලීනව ඒක සුභ කරන හැකි මම හිතන යථා තත්ත්වයට පත් කරගන්න බැරි වෙන තත්ත්වයට ඔබ පත් වෙලා හිටියොත් මොනෝ වෛද්‍ය ක්‍රමයකින්වත් ඔබට ඒ කාරණා විශ්ත කරගන්න බැරි වේවි. ඒ හින්දා තමයි අපි හැමදාමත් නිවැරදි දේ සහ හරි දේ විශ්වාසයත් එක්ක ඔබට ලබා දෙන්නේ. අපි මේ කාරණේදත් අපි ඒකයි වෛද්‍යතුමියව සම්බන්ධ කරගන්නේ. මොකද තියෙන අර කවුරුත් කිව්වට, කවුරුත් කිව්වට සහ අපි අහලා තියෙන දෙයක් නෙමෙයි, අපි ඇස් වලින් දැකලා වෛද්‍යතුමිය මොනතරම් දේවල් කරලා තියෙනවද, මේ ජාතියට දරුවන් බිහි කරන්න එතුමිය දෙන මොනතරම් දරුවන් පිරිසක්, මවුරුන් පිරිසක් බිහි වෙලා තියෙනවද, කොයිතරම් කාලයක් එතුමිය මේ ප්‍රතිකාර කරලා තියෙනවද, අත්දැකීම් මේ දැනුම හැම දෙයක්ම එකතු කරගෙන තමයි මේ විශ්වාසයෙන් අපි ඔබට මේ කාරණාව කියන්නේ. අපි මතක් කරනවා දුරකථන අංක 011-2-706-615, 011-2-706-615, 0774-3252-59-52, 0774-3252-59-52 වෛද්‍යතුමිට කතා කරන්න පුළුවන්. තව කෙටි වෙලාවක් වෛද්‍යතුමිය අපිට තියෙන. ඇත්තටම දැන් අර ඔබතුමිය කිව්වා වගේ විශේෂයෙන්ම තමන්ට ඉන්නේ දියණියක් නම් අනාගතයේදී මවක් වෙනවා කියන කාරණය සිහි තබාගෙන ඇගේ පෝෂණය පිළිබඳ, ඇගේ ඇවුතුම් පැවුතුම් සකස් කරන්නේ කොහොමද? ඒ වගේ වෛද්‍යතුමිකව විවාහයට තියෙන්නේ මාස ගණනාවක් නම් අර අපි අර වෛද්‍යතුමිය හරියටම කෝ අපි වෙඩින් ලොකු වෙඩින් නෑ ගන්න ලෑස්ති නැ තමන්ගේ ලස්සන ගැන හිතනවා නේද, ෆේෂල් කරන්න යනවා. හැබැයි අවශ්‍යම දේ අපි හිතන්නේ නැ. ඒක කොයිතරම් දුරට වැදගත්ද? අපි මව්වරුන්ගේ පැත්තෙන් මේක කතා කරමු. ගොඩක් මව්වරුන් අපිත් එක්ක තමන්ගේ දියණියව සූදානම් කිරීම. ඔව් අනිවාර්යයෙන්. දැන් මම මේ වාර බාධා කළේ අපිට දැන් ආපු දුරකථන අමුතුම් දෙකේදීම අපි අහපු දෙයක් තමයි, මම දැන් කසාද බඳලා අවුරුදු දෙකක් වෙනවා මට දරුපල නැහැ කියලා. අවුරුදු දෙකකින් අපිට තීරණය කරන්න පුළුවන්ද මට දරුපල නැහැ කියලා? අපි කොච්චර කාලයක් මේ පිළිබඳව ඉන්නවද කියන්නේ? අපි හදිස්සි වෙනවා වැඩිද අවුරුදු දෙකක් කියන්නේ? සාමාන්‍ය එක මිශ්‍ර කාලයක් දැන් කාලෙ විදිහට නම් වැඩි. ඒ ගොඩාක් දරුපල අහිමි තත්ත්වයේ වැඩිනේ. ඒක නිසා මේ දියණියක් සකස් කරගන්නකොට ඒ දියණියම අනිවාර්යෙන් වැඩි වියටපත් වුණාට පස්සේ ඒ දියණට අවශ්‍ය පෝෂණය තියෙනවා. එයාගේ මාස සුද්ධ වීම ක්‍රමවත් වෙනවද කියලා අම්මා කෙනෙක් හැටියට බලන්න ඕන. ඊට පස්සේ එහෙම වෙන්නේ නැති හේතුව බලන්න ඕන. මේ දරුවා මානසික ආතතියකින් පෙරෙනවද? ගොඩක් වැඩ කටයුතු නිසා, අධ්‍යාපන කටයුතු නිසා ගොඩක් තදබල ලෙස හිතනවද? ඔයතුරු ඒ කාරණා පැහැදිලි කරගමු. අනුරාධපුරෙන් දීපිකා මහත්මීනිව දුරකථනයේ සුබ උදෑසනක්. මොනින් කියන ඔබතුමිය ගැටලුව? මම දැඳලා උදු හතක් වෙනවා. තාම බබාලා නැහැ. මගේ මේ ඔක්කොම ටෙස්ට් ටික කරා ඒවා නෝමල් කිව්වා. ඊට පස්සේ ලැප්‍රොස්කොපි එකක් කරා. ලැප්‍රොස්කොපි එක කරන්න කලින් IUI දෙපාරක් කරා. මහත්තයාගේ පරීක්ෂණ නෝමල් කිව්වා. මට මේ පීරියඩ් එක කියන්නේ මට මාස සුද්ධියක් ක්‍රමවත් වෙනවා. ඉතින් මේකට ඕකට කියන්න තියෙන එකම පිළිතුර තමයි අවුරුදු 7ක කාලයක් ඔබ බලාගෙන හිටිය වැඩි. ඇත්තටම දරුවෙක් ලබා ගන්න ගර්භාෂය ශක්තිමත් වෙන ගර්භාෂයේ නියමාකාරයට තියෙන්න ඕන. එතනදී සමහර වෙලාවට ගර්භාෂයේ උෂ්ණාධික ගතිය වැඩි ඇති, එක්ක තවත් හේතු ඇති, ගැබ් ගෙලේදී මහත්යාගේ ශුක්‍රාණු මැරෙන ගතිය තියෙනවා නම් කොච්චර අපි ප්‍රතිකාර කරත් IUI කරත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඒක නිසා ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර කරාට පස්සේ තමයි එවැනි සත්කම් වලට යන්න ඕන. විශේෂයෙන්ම පැලෝපියන් නාලවල අවිධතා නැත්නම් IUI සත්කමක් කිරීමට අවශ්‍යතාවයක් නැහැ. ඒක නිසා ඔබට ප්‍රතිකාර කරන්න පුළුවන්. ඒ සඳහා ඔබගේ වෛද්‍ය වාර්තාත් අරගෙන આવොත් ඒක පැහැදිලි කරලා දෙන්න. අනිවාර්යයෙන්ම දැන් මේ වර්තමානයේ ගොඩක් කතා වෙන අරුණි මේ ගැස්ට්‍රයිටිස් කියන එක සාමාන්‍ය ලෙඩක් වෙලා තියෙනවා. එතකොට ඩිප්‍රෙෂන් කියනවා, ඊට පස්සේ මිග්‍රේන් කියනවා. මේ කාරණාව බලපෑමක් සිද්ධ වෙනවා නේද අනිවාර්යයෙන්ම මේ දරුපල සඳහා? ඔව්. ඔය හැම දෙයක්ම එන්න පුළුවන්. පොඩි පීනසක් දිගට දිගට ගියොත් ඒකත් එන්න පුළුවන්. ඉතින් ඒකනේ මම මුලින්ම කියලා දුන්නේ මේ තුන්දොස් කිපීම මුල් වෙලා අපේ සත්ත්ව ධාතු දූෂණය වෙන තැනට අපිමයි අරන් යන්නේ.
අපි අනුන් ගැන හිතනවා මිසක් කවදාවත් තමන් ගැන හිතනවද බලන්න. ඔව් ඒ නිසා ඔබ ගැන හිතන්න. ඔබ මේ කාරණය පිළිබඳව ටිකක් නේද දුකින් ඒ වගේම කලකිරීමෙන් ඉන්නවා නම් එහෙම වෙන්න ඕනේ නැහැ. වෛද්‍යතුමා ඉතාමත් විශ්වාසයෙන් කියන ඔබ පරීක්ෂණ වාර්තා තිබෙනවා නම් මේ දේවල් එක වෛද්‍යතුමියව මුණ ගැහෙන්න පුළුවන්. මොකද්ද කරන්න පුළුවන් ඔබේ ප්‍රශ්නයට කියන කාරණා පිළිබඳ ඉතාමත් විශ්වාසයෙන් අපි වෛද්‍යතුමියට වෙත ඔබ යොමු කරන්න. අපි මතක් කරන දුරකථන අංක 01 602 0712 0674 32 59 52 අපි ස්තුතිවන්ත වෙනවා ආයුර්ද වෛද්‍යචාරිණී ගීතා ජානකිරත් වෛද්‍යතුමන්ට අපි ලබන අගහරුවාදාවේ 2830ට වෛද්‍යතුමිය සුවරණින් මුණ ගැහෙන ඔබ වෙනුවෙන් ස්තුතියාවට අයබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.